අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය වැළඳෙයි. රෝගය වැළඳුණු සමස්ත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 5 දක්වා ඉහළට. රටවල් 11කින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්. මෙරට ශ්‍රමිකයින් විදේශගත වීමත් తాවකාලිකව හිටුවයි. විශ්වවිද්‍යාල උපකාරක පන්ති පෙර පාසල් తాවකාලිකව වසාදමයි. කොරෝනා ව්‍යාප්තිය මර්ධනයට ජනපති අගමැති නියමෙන් තීරණ රැසක්. රටේ පවතින තත්ත්වය සැලකිල්ලටගෙන වහාම පාර්ලිමේන්තුව කැඳවන්න සජිත් ජනපතිගෙන් ඉල්ලයි. දින 7ක් අතුරුදන්ව සිටි හිටපු ඇමති රවි ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් වී පිටව යයි. දේශීය පුවත්වෙතයි මුලින්ම අවධානය. COVID-19 වෛරසයේ යයි තහවුරු වූ තවත් රෝගීන් තිදෙනෙකු මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන වෛරසය ආසාදිතින් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පස්වරුවේ රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළ බවයි. එම රෝගීන් පිළිබඳ තොරතුරුද මාධ්‍යට නිකුත් කර තිබෙනවා. එම රෝගීන් අතරින් එක් අයෙක් වයස අවුරුදු 41ක් වන මෑතකදී ජර්මනිය සංචාරය කර පැමිණි පිරිමි පුද්ගලයෙක්. ඔහු දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. වයස අවුරුදු 37ක පිරිමි පුද්ගලයෙකු වන ඉතාලියේ සිට පැමිණ කන්ද කඩු නිරදායන මධ්‍යස්ථානයේ සිටි එක් අයෙකුටද COVID-19 වෛරසය වැළඳී තිබෙනවා. ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ පොළොන්නරුව රෝහලේ. තෙවන රෝගියා වයස අවුරුදු 43ක් වන පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු ඉතාලියේ සිට පැමිණ කන්ද කඩු නිරදායන මධ්‍යස්ථානයේ රැඳී සිටි අයෙක්. ඔහුද මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. යනුව COVID-19 වෛරසය ආසාදෙන වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දකුණු කොරියාව ඉතාලිය සහ ඉරානය ඇතුළු රටවල් 11කින් මෙරටට පැමිණීව තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එසේම රට තුළ පවතින තත්ත්වය හමුවේ අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. මේ අතර සියලු විශ්වවිද්‍යාල, විද්‍යාපීඨ, දහම් පාසල් සහ උපකාරක පන්ති සඳහා නිවාඩු ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙන්නේ. COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග රට තුළ පවතින තත්ත්වය හමුවේ දකුණු කොරියාව, ඉරානය හා ඉතාලියන් රටවල සිට මෙරටට පැමිණෙන සියලු මගීන් දින 14ක කාලයක් සඳහා රටට ඇතුළු කර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවරකත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ. අදාළ රටවල් තුනින් අද පෙරවරුවේදී ගුවන් මගින් 315 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඊට අමතරව ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රියාව යන රටවල් සඳහාද සංචාරක තහනමක් පැනවීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. යනුව ලබන 15 දින මධ්‍යම රාත්‍රියෙන් පසුව එම රටවල සිට කිසිදු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඉඩ ලබා නොමැතින බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. මේ අතර රට තුළ පවතින තත්ත්වය හමුවේ ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බවයි යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. අපිට වාර්තාවනු ලබනවා මහජනතාව විශාල වශයෙන් සුපර්මාකට් නැත්නම් කඩවලට ගිහිල්ලා මේ අවස්ථාවේදී බඩු ගන්න උත්සාහ කරනවා කියලා. ඉතින් මේ සුපර් මාකට් වල සහ කඩවල සාමාන්‍යයෙන් අවශ්‍ය දිනකට දෙකකට අවශ්‍ය වුන් දන්නවා මහජනතාව ගන්න ක්‍රමවේදය. ඒ අනුව තමයි බඩු රැස් කළ තියෙන්නේ. එක පාට මේ ආකාරයෙන් විශාල වශයෙන් විශාල පුද්ගලයන් එක දිනකදී ගන්න ගියාම බඩු ඉවර වෙනවා. එතකොට හිතනවා මේ බඩු හිඟයක් වෙනවා. ඉතින් මේ අනවශ්‍ය මේ තැති ගැනීමක් ලක් කළ බව අතිගරු ජනාධිපති එවැගේම අපේ සන්නද්ධ සේනාධින නායකයා මට මේ අවස්ථාවේ දැනුම් දෙන්න කියලා කිව්වා. කිසිදු පුද්ගලෙක් මේ ආකාරයෙන් අනවශ්‍ය බියක් ඇති කරගෙන ගිහිල්ලා විශාල වශයෙන් බඩු ගන්න උත්සාහ කරන්න එපා කියලා අපි කාරණිකව ඉල්ලනවා. COVID-19 වෛරසයේ දරුණු ලෙස පැතිර ගොස් ඇති ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාවේ සිට පැමිණි ගුවන් මගීන් නිරෝධායන කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට රජය පසුකීයතා පියවර ගත්තා. ඊට අමතරව තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් දියතලාවේ ස්ථාපිත කර ඇති අතර එහි නිරෝධායන කටයුතු අද සිට ආරම්භ වූ බවයි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
මේ අතර රට තුල පවතින තත්ත්වය හමුවේ සීළු විශ්වවිද්‍යාල සති දෙකක කාලයකට වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එසේම වෛරසයේ පැතිර යාම පාලනය කිරීම සඳහා අප්‍රේල් මස ලබා දිය යුතු පළමු වාර අවසාන පාසල් නිවාඩුව අදින් ආරම්භ වුණා. ඒ අනුව පාසල් දෙවන වාරය අප්‍රේල් මස 20 වනදා නැවත ආරම්භ වීමට නියමිතයි. මේ අතර පාසල් වසා දැමීමට සමගාමීව දිවයිනේ සියලුම දහම් පාසල් අප්‍රේල් මස 20 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ රජයේ තීරණයට අනුව හෙට සිට සති දෙකක කාලයක් සීළු පෞද්ගලික උපකාරක පන්ති නතර කරන ලෙසයි. මේ අතර දෙවෙනි පුරා සීළු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු මාස 16 වන සඳුදා දින සිට මාර්තු මාස 29 වනදා තෙක් සති දෙකක නිවාඩුවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු මාර්තු මාස 30 වන දින සිට ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කළේ. වෛරස් තත්ත්වයේ අවධානම හේතුවෙන් ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා යළි දැනුම් දෙන තෙක් අනුමැතිය නොදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිරි ආරක්ෂිත පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කළ බවයි. කොරෝනා වෛරසය පැතිරී ගිය රටවල් අතර එම වෛරසය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් උත්සාහය ඉතා ප්‍රශස්ත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්ධනය කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් තීරණ රැසක් ගෙන තිබෙනවා. යුරෝපා ජාතිකයින්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නැවැත්වීම, යුරෝපයේ නෙන ශ්‍රී ලාංකිකයන්ටත් දින 14ක නිරෝධායනයක් සිදු කිරීම, මහජන ප්‍රවාහන සේවා විශ්වබීජ හරණයට පියවර ගැනීම, වෛරසය පාලනයට චීනය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනයක් සිදු කිරීම, කොරෝනා මර්ධන කාර්යසාධක බලකායට ස්ථිර නිවාසයක් සැලසීම, මහජන ඒකරාශී වීම අවම කිරීමට උපදෙස් ලබා දීම, සේවා සහ අධ්‍යාපන සඳහා අන්තර්ජාලය භාවිතයට වැඩි අවධානයක් යොමු කිරීම මෙම තීරණ අතර වනවා. ලෝකල් දෙන්නේ ඉතාලි අයත්ගෙන් ඒ දෙන්නා කිට්ටුවෙන්ම සම්බන්ධ අයව ට්‍රේස් කරලා තියෙනවා. මං හිතන්නේ ඒක තමයි අපි වැඩියෙන්ම කරන්නට ඕන. සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අනිවාර්යෙන්ම ක්වොරන්ටයින් වෙන්න ඕන. සෙල්ෆ් ඒගොල්ලා ගෙවල්වලම ක්වොරන්ටයින් කරලා තියෙන දැනට ක්වොරන්ටයින් කරන්න පුළුවන්. ඊළඟට හැබැයි PHI කෙනෙක් විසිට කරලා ඒගොල්ලන්ගේ තත්ත්වය දිගටම බලන්නට ඕන. තවදුරටත් මේ පිටින් එන එක වැළැක්වීම මූලික කරගන්නට අවශ්‍යයි. යුරෝපයේ තියෙන රටවල් හැම එකකම විශාල සංඛ්‍යාවක් වැඩි වෙමින් තියෙනවා. දැන් මං හිතන්නේ මේ අපි මේ යුරෝපෙන් එන ඒවා සුමාන දෙකකටවත් නතර කරන්න තීරණයක් ගන්න ඕන. එහෙම නැත්නම් අපිට වළක්වා ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. කොයි රටටත් වඩා මං හිතන්නේ ලංකාවේ අපි ඉස්සෙල්ලම ක්‍රමවේදයේ පටන් ගත්තා අපි තමයි සාර්ථකම. ඉතින් මට මේ හැම එක්කෙනාම රටවලල කරන ඒවා එනවා. අපි කරපු ඒවා යන්නේ නැහැ. අපි ටාස්ක් ෆෝස් එක පටන් ගන්නකොට කවුරුත් පටන්ගෙන තිබුණේ නැහැ. දා ඉඳලම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගොඩක් ඒවා කරා. අපි ලෑස්ති වුණා. හැම එකටම ක්වොරන්ටයින් කරන ඒවා අපි කරා. ඒවා ඔක්කොම කරලා තිබුණා. රට තුල පවතින අවදානම් තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා වහාම පාර්ලිමේන්තුව රැස් කළ යුතු බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උද්ගත වී තිබෙන භයංකාර අස්ථාවර තත්ත්වය තුළ වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. දේශපාලන වාසි අවාසි දිහා බලන්නේ නැතුව මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්නට විපක්ෂයේ අපි කණ්ඩායමක් හැටියට අතිගරු ජනාධිපතිතුමාව හමු වෙලා මේ උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරලා විශේෂයෙන්ම හදිසි පියවරක් හැටියට මේ රටේ සියලුම පුරවැසියන්ට නොමිලේ මුව ආවරණ ලබා දෙන වැඩසටහන දැන්වත් ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. දැනුත් මම කියන්නේ අපේ රටේ ජනතාවගෙන් කරුණා කරලා කලබල ඇති කරගන්න එපා. කරුණා කරලා උද්ඝෝෂණ කරන්න යන්න එපා. සත්‍යදී කිව්වට කමක් නැහැ. කටකතා යවන්න එපා. ඉතින් වගකිවිය යුතු විපක්ෂයක් හැටියට අපි කියනවා මේ භයංකාර අවස්ථාවේ මේකට අපි මූණ දෙමු. එකාමෙන් මේක දැන දැන පාර්ලිමේන්තු විසිරුවේ කියලා පොඩ්ඩක් අහන්න. මොකද ආණ්ඩුවේ ඇමතිතුමෝ ඇයි එහෙම කරේ? මෙච්චර පාර්ලිමේන්තුවේ මේ
අවදානම් තත්ත්වයේ තිබියද? පාස්කු ප්‍රහාර දිනයට තදාසන්නව මැතිවරණ පැවැත්වීම මම දන්නේ නැහැ. නමුත් ඉතින් කොරෝනා වෛරසයයි මේ රටේ මහ ජනතාවගේ ජීවිතය ඔක්කොම අමතක කරලා තමයි ඔය කටයුත්ත කරන්නේ. පොලිස් ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වූයේ නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව පැවති බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ දිසාවේ නව සුරකිමු ලංකා පොලිස් ආරක්ෂක කමිටු සමාජිකයින් සඳහා පත්වීම් ලිපි බෙදා දීමේ උත්සවයට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජාතික ආරක්ෂාව පිළිබඳ පසුගිය අප්‍රේල් මාසයේ 21 වෙනිදා ඇතිවෙච්ච පාස්කු ඉරිදාවේ ඇතිවෙච්ච සිද්ධිය වැනි කනගාටුදායක සිද්ධි මතුවට ඇති නොවන්නට ඔබ වග බලා ගනී කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ යුගයේදී මේ මෙවැනි ආරක්ෂක අංශයක් තිබුණා නම් සමාජය තුළින් මොකද සමාජයේ ඉන්න සමාජිකයා තමයි දන්නේ සමාජය ඇතුලේ ඇතිවෙන වෙනස්කම්. සමාජය ඇතුලේ තියෙන ගැටලු ආ වෙනස්කම් ඉක්මනින් අවබෝධ වෙන්නේ ඔබට. එමනම් ඔබට ඒක දැනගත්ත ගමන් වහාම ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. එවැනි තත්ත්වයක් උදා වුණා නම් ඒ කනගාටුදායක සිද්ධිය ඇති වෙන්නේ නැහැ. තව අප්‍රේල් මාසයේ 20 ගණන්වලදී අවුරුද්දක් පිරෙනවා 21 වෙනිදාට මම හිතන්නේ. එවැනි තත්ත්වයක් ඇති වුණ දවසට අද තවමත් ආබාධිත වෙච්ච පිරිස ඉන්නවා. තමන්ගේ දෙමව්පියන් නැති වෙච්ච දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ අදත් යැපෙනවා නොඑක ආකාර. ඔබ හිටියනම් එදා ඔක වෙන්නේ නැහැ කියලා මගේ දැඩි විශ්වාසය. අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට පෙනී සිටින ලෙස අභියාචනා අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව හිටපු මුදල් අමාත්‍යවරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටව ගියා. තමන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු විසින් අභියාචනාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර අද උදෑසනෙම පෙත්සම යලි සලකා බැලීම සිදු වුණා. එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් අද පස්වරු 4ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කළා. එසේ අධිකරණයේ හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනා අධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නියෝග කර තිබූ අතර එසේ අද පස්වරු 4ට අධිකරණයේ ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුවට අනුවම ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද එම තීන්දුව තුළින් සඳහන් කර තිබුණා. අද උදෑසන අභියාචනා අධිකරණය විසින් ලබා දුන් එම තීන්දුවට අනුව පස්වරු 3:30ට පමණ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණියා. අපි මේ තිබ්බ උසාවියේ නියෝගයට මම රිට් ආඥාවක් ඉල්ලලා තිබ්බා. ඒක සහනය ලබා ගන්න අතුරු මම නිහඬව සිටියා. යාද ඒකේ ප්‍රතිඵලය අනුව මෙතනට ඇවිල්ලා තියෙනවා. අගේ කරනවාද මෙතන දෙවිදෙන සියව දෙනාම අපි ඉදිරි ගමන් කරමු. ඊට වෙලිය මම කොහොමද දේශපාලනේ අභියෝග ගමන් කරින් තුරින් තමයි ගමන් කරලා තියෙන්නේ. ඉතින් ඡන්දයක් තියෙනවා. ඉතින් දැන් අලියා ඉදිරියට තල්ලු කරගෙන යන්න අපි අප කැප වෙලා වැඩ කරන්න ඕනේ. සර් ඉදිරි ජී කොහොමද එක්සත් ජාතික පක්ෂෙන් ගිලන් නැත්තම් මේ ටෙලිෆෝන් එකෙන්ද? අපර දින එක පක්ෂෙනේ එක්සත් ජාතික පක්ෂය විතරයි. අලියා විතරයි. ජයෝ. මම මේ උසාවි මේව ගැන කතා කරන්නේ නැහැ. ගෞරව කරන්න ඕනේ උසාවියට. ඒ නිසා මම ඔබ මාධ්‍ය සියලු දෙනා ගිල්ලන්නේ අපේ ඡන්ද කටයුතු සම්බන්ධයෙන් මේ අභියෝගකාරී තත්ත්ව තුළින් ගමන් කරන නිසා ඒ තිබ්බ සියලුම සහයෝගය අප ලබා දෙනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. COVID-19 වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමත් සමග උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එම විශේෂ ප්‍රකාශය වෙතයි අප දැන් යොමුවන්නේ. අයිබෝන් ගරුතර මහා සංඝරත්නය ඇතුළු පූජකුතුමනි, මිත්‍රවරුනි, ආදරණීය දූ දරුවනි, ඔබ දන්නවා අද මුළු ලෝකයම කොරෝනා වසංගතයට මුහුණ දී සිටින බව. ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවත් ඔබ දැනටමත් දන්නවා ඇති. අපේ රටේ ජනතාවටත් මේ කොරෝනා වසංගතයෙන් බලපෑමක් එල්ල වී තිබෙන මොහොතක්. අපි දැන් මේ අභියෝගයට රටක් වශයෙන් මුහුණ දෙන්න ඕනේ.
ජනාධිපතිතුමාත් රජයත් මේ වසංගතයට මුහුණ දෙන්න නිරන්තර අවධානයෙන් සූදානම් බව මා කියන්න ඕන. ජනතාවට අවශ්‍ය වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් අප්‍රමාදව ලබා දීමට අපට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නිසි වැඩපිළිවෙලක් රජයට තිබෙන බව මම අවධාරණය කරන්න ඕනේ. රජය ඉතාමත් දැඩි අවධානයකින් කටයුතු කරන නිසා ඔබ මේ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ඖෂධ සහ සෞඛ්‍ය පහසුකම් වගේම ඉදිරි මාස කීපයට රටට අවශ්‍ය ආහාර, ඉන්ධන, රෙදිපිලි ඇතුළු සියල්ල අප සම්පාදනය කරගෙන තිබෙන බව මා කිව යුතුයි. ඒ නිසා ලෝකෙම මුහුණ දී තිබෙන මේ වසංගත තත්ත්වය හමුවි අප ශ්‍රී ලාංකික ජාතියේ තිබෙන පරිණත බවක්, දැනුමක්, එකමුතුකමක් පෙරට ගත යුතු මොහොතක් මේ. ජාතියක් වශයෙන් වෛද්‍ය උපදෙස් පිළිපදිමු. දරුවන්ගේ ආරක්ෂාව පතා දැනටම රජයේ පාසල්, පෞද්ගලික අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල නිවාඩු දී තිබෙනවා. මේ කෙටි කාලය තුළ ඒකරාශී වීමෙන් වළකින්නේයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා. අප රජයේ කිසිවක් ජනතාවට හංගන්නේ නැහැ. රෝගීන් ගැන, රෝගයේ ස්වරූපය ගැන ඉතා ඉක්මනින් ජනතාව වෙත කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය මගින් තොරතුරු ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා. ඒ නිසා නොයෙක් සමාජ මාධ්‍යන් මගින් පතුරුවන අසත්‍ය ප්‍රචාර කටකතා කෙරෙහි විශ්වාසය තබා කලබල වෙන්න එපා. එසේ කලබල වීම, බියටපත් වීම මේ වසංගතයේ පාලනයට මගක් නොවේ. විදේශ රටවල සිට පැමිණි අයගෙන් සහ ඔවුන් සමග ඇසුරු කළ අයගෙන් තම නිවසේ සිටම නිරෝධායනය අනුගමනය කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා. මේ සියලු ක්‍රියාමාර්ග අප ගන්නේ ඔබට ප්‍රශ්නයක් ඇති කිරීමට නොව ඇතිවිය හැකි අපහසුතාවයන්ගෙන් ඔබව මුදවාගෙන ආරක්ෂිතව ජීවත් විය හැකි පරිසරයක් සැකසීමටයි. රෝගියෙකු වාර්තා වූ විට ඔහු හා පවුලේ අය පිළිකුල් කිරීම, විරෝධය පෑම අපේ මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ. අප ප්‍රතිකාර කරන රෝහල් රැඳවූ මධ්‍යස්ථාන තම ප්‍රදේශයෙන් ඉවත් කරන්නට යයි බලපෑම් කිරීම මනුෂ්‍යත්වයට ගැළපෙන්නේ නැහැ. එබඳු විපතක් සහෝදර රටවැසියෙකුට වූ විට තමා උපමාවටගෙන කටයුතු කරන්නේයි මා අදහන ආගමේ නාමයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවේ එකට සිටිමු. අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. ඔබට අපට එකට එක්වී මේ විපතින් ගැලවීමට ශක්තිය දෙවෙන බව මට විශ්වාසයි. ඔබ සැමට තෙරුවන් සරණයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන අනාගතයේ රැඳී ඇත්තේ සමගි ජන බලවේගයත් සමග එක්වුවත් පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අපි දැක්කේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ තරම් කෙනෙහිලියට ලක්ුණයි කියලා ගියේ ජනාධිපති මැතිවරණයවත්. දැන් එතුමව ගෙනල්ලා තියාගෙන තමයි එතුමට කියන්නේ පළ නොකිය පලා බෙදනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමට වෙන විකල්පයක් නැති වෙනවා එතුමගේ දේශපාලන ගමන ඉස්සරහට යන්න නම්. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙච්ච සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පිලත් එක්ක සම්බන්ධ වුණොත් තමයි එතුමට අනාගතයක් තියෙන්නේ කියලා මම නම් හිතන්නේ. එතුමා આવොත් අපි ඉහලින් පිළිගැනීමට ලෑස්ති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එතුමගේ කණ්ඩායම උත්සාහ ගැන අපි හොඳ අවබෝධයකින් කටයුතු කරලා තියෙනවානේ. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.